සුබ සන්ධ්‍යාවක් ඒවා සියලු මාධ්‍යවේදී හිතවතුනි. අපි ජාතික ජනබලවේගයේ නීතිඥයෝ ලෙස මේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව කැදෙව්වේ විශේෂ හේතු කාරණා කීපයක් පැහැදිලි කරන්න. විශේෂයෙන් ඔබ දන්නවා මේ මොහොත වෙනකොට ජාතික ජනබලවේගයට එහි නායකත්වයට සැලකීතු පදනම් විරහිත චෝදනා මඩ ප්‍රහාරයන් එල්ලවීම පවතින වෙලාවක්. අපි දන්නවා පළෑති රුකට තමයි ගල් ගසන්නේ. අද එක්සත් ජාතික පක්ෂය රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ එකතුව ඒ විතරක් නෙවෙයි උරණ වෙලා ඉන්න කෝප වෙලා ඉන්න සමගි ජන බලවේගය ඒ සියලු පාර්ශ්වයන් එකතු වෙලා අද මේ වෙනකොට සැලකීතු මඩ ප්‍රහාරයක් ජාතික ජන බලවේගය වෙත එල්ලවීම පවත්වනවා. ජාතික ජන බලවේගයට එල්ල කරන්න තරම් විවේචනයක් දේශපාලන විවේචනයක් අද අනිත් පාර්ශ්වයන්ට ඉතුරු කළා නැහැ. ඒක නිසා දැන් අද බලනවා අනිත් පාර්ශ්වයන් ප්‍රතිවාදී පාර්ශ්වයන් මේ මොහොත වෙනකොට බලනවා අපේ නායකත්වයේ වචනවල ඇලපිලි අපි පාවිච්චි කරන වචනවල උක්තාක්‍යත සම්බන්ධය අපි පාවිච්චි කරන වාක්‍යන් වල ඇත්ත අර්ථය වෙනුවට විකෘති අර්ථයක් ගන්න. අද ඔවුන්ට ඉතුරු වෙලා තියෙන එකම දේ ඒක. අපි පාවිච්චි කරන්නා වූ වචන පිළිබඳව එල්ලි එල්ලි එනවා. ඉතින් අපි දන්නවා පෞගේ දවස්වල ජාතික ජනබලවේගයේ විධායක සභික ලාල්කාන්ත සහෝදරයා විසින් මැයි දින උත්සවයේදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධ කරගෙන දැන් දිගින් දිගටම මේ ප්‍රකාශය පදනම්ව මඩ ප්‍රහාරයක් එල්ලෙමින් යනවා. සමස්ත කතාවේ අර්ථය වෙනුවට උපුටාගත් කොටස් කීපයක අර්ථය එළියට දමමින් සමස්ත අර්ථය යට කරන්න උත්සාහ කරනවා. ඒක තමයි මේ වෙන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් මේ එතන ලාල්කාන්ත සහෝදරයා කිව්වායේ කියන්නේ ගමට අධිකරණ බලය දෙනවා. ඔහු කිව්වායේ කියන්නේ යුක්තිය පසිඳලවීම ගමට දෙනවයි කියන කතාව. අපි දන්නවා ඔහු දේශපාලකෙක් වේදිකාවක කරපු කතාවක්. ඒ වේදිකාවේ කරපු කතාව ඇතුලේ ඔහුට එහි සමස්ත රාමුව නැත්නම් සමස්ත ස්ට්‍රක්චර් එක කතා කරන්නේ නැහැ. ඒ වේදිකාවක කරන කතාවේ දෙන්නේ සාමාන්‍යයෙන් ඒ අර්ථ ගැන්වීම පමණයි. ඒ අර්ථ ගැන්වීම ඔහුගේ සමස්ත කතාව ඇවුම්ගන් දුන්නා නම් ඒ සමස්ත කතාව තියෙන අර්ථය නෙවෙයි අද ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් මල්ලාගෙන සිටින්. එතකොට අපි ජාතික ජන බලවේගයේ විදියට පැහැදිලිවම කියනවා මේ නීති රාමුව වෙනස් විය යුතුයි. ඒ විතරක් නෙවෙයි අපේ ක්‍රමයක් යටතේ අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාවකුත් පැමිණිය යුතුයි කියලා අපි කියනවා. එතකොට නමුත් අපිට පුළුවන්කමක් නැහැ අපි ආපු ගමන් අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාවල් ගේන්න. අපිට සිද්ධ වෙන්නේ මේ නීති රාමුව ඇතුළෙම යම් කිසි දුරක් යන්න. එතකොට ඒ නීති රාමුව තුල යද්දී අපි මේ තීන ක්‍රමයේ ඇතුලේ ජනතාවට වාසිසහගත වන ක්‍රමයක් තියෙනවා නම් ජාතික ජන බලවේගයකට අනුගමනය කරනවා. අපි විශ්වාස කරනවා ගමේ මිනිහාගේ සරල ප්‍රශ්නයන් ටික බේරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමය අපි අධ්‍යයනය කරලා ගමේ මිනිහට සාධාරණයක් වෙන විදිහේ ක්‍රමයක් අපි හදනවා. ඒක විය යුතුයි. ඉතින් ඒක නිසා අපි කියනවා මේ වෙලාවේ ඔය අධිකරණ බලය ගමට ගෙන යාමට අදාළ කතාව මතුවෙන එක තැනක් තියෙනවා. ඒක ලාල්කාන්ත සහෝදරයාගේ කතාවේ ලාල්කාන්ත සහෝදරයාගේ කතාවේ සමස්ත අර්ථය ගත්තනම් හරි.
ඒ සමස්ත අර්ථය ඇත්ත වශයෙන්ම ආණ්ඩුකම ව්‍යවස්ථාවේම පවතින එක්තරා වගන්තියක තියෙනවා. ඒ වගන්තිය තමයි ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තිය, ජනතාවගේ පරමාධිපත්‍ය. එතකොට ජනතාවගේ පරමාධිපත්‍ය බලය කියන වාක්‍ය මං ඒ විදිහටම කියෙව්වොත්, ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය, පරමාධිපත්‍ය අත්හැල නොහැක්කේය. එතකොට පරමාධිපත්‍ය බලය තියෙන කාටද? ජනතාවට. ඉතින් ඒ පරමාධිපත්‍ය බලය කියන එක ඕනම ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලනයේ පහසුව තකා කොටස් තුනකට බෙදාගෙන තියෙනවා. විධායකය නියෝජනය කරනවා රනිල් වික්‍රමසිංහ, ව්‍යවස්ථාදායකය නියෝජනය කරනවා මේ තියෙන පාර්ලිමේන්තුව, අධිකරණය නියෝජනය කරනවා වෙනමම අග්‍රවිශ්වකාරතුමා ප්‍රමුඛ පල්ලෙහාට ආපු අධිකරණ පද්ධතිය. මේක තමයි ඇත්ත භාවිතාව. අපි දන්නවා මේ රටේ අභාග්‍යයකට විධායකයේ විසින් අනිකුත් ආයතන දෙක ගිලගත්තු අවස්ථාවන් නොවන තරම් තියෙනවා. ඉතිහාසයක තියෙනවා. එතකොට අපි කොහොම වෙතත් අධිකරණය කියන ආයතනයෙන් දැන් ප්‍රශ්නගත වෙලා තියෙන්නේ. ඉතින් මේ අධිකරණය කියන ආයතනය ක්‍රියාත්මක වෙද්දී ඒ අධිකරණයත් ජනතාවගේ බලය මත ක්‍රියාත්මක වෙන එකක්. ඒක උපදින්නේ එතනින්, ආණ්ඩුක ව්‍යවස්ථාවේ තුනේ. පාලනයේ පහසුව තකා මේක කොටස් කීපයකට බෙදාගෙන දෙනවා. අධිකරණය කියන එක විග්‍රහ වෙන්නේ ජනතාවට යුක්තිය පසිඳලන්න ආයතන කීපයක් පිහිටවගෙන තිනවා. ඒ ආයතනයේ තමයි ඉහළ මේක ශ්‍රේෂ්ඨාධිකරණය, ඊට පස්සේ අභියාචනාධිකරණය, ඊට පස්සේ මහාධිකරණය, ඊට පස්සේ දිසාධිකරණය, ඊට පස්සේ මහේස්ත්‍රාත් අධිකරණය පහළ මේක. හැබැයි අමතක කරන්න එපා, මහේස්ත්‍රාත් අධිකරණයටත් පහළින් ක්‍රියාත්මක වන ඒකක ප්‍රමාණයක් තියෙනවා. ඒකක ප්‍රමාණය අධිකරණයට සහය දක්වමින් යනවා. අපි දන්නවා ගොවි ජන සේවා පනත කියලා පනතක් තියෙනවා. මේ ගොවි ජන සේවා පනත ඇතුලේ අපි දන්නවා ඇලවේල්ලේ ප්‍රශ්නය බේරගන්නේ මහේස්ත්‍රාත් උසාවියට ගිහිල්ලා නෙවෙයි, ඕන්නම් යන්න පුළුවන්. හැබැයි ඇලවේල්ලේ ප්‍රශ්නය බේරගන්න ගොවි ජන සේවා පනතෙන් ගමේ ගොවි සමිතියට බලය දීලා තියෙනවා. සමපකාර පනත ඇතුලේ සමපකාරයේ පනතට යටත්ව ගැටලුවක් ඇති වෙච්ච වෙලාවක තීරක ඡන්දයක් පවා පාවිච්චි කළා. ඒ ගැටලුව බේරගන්න පුළුවන් අවස්ථාවක් සමපකාර පනත යටතේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, හොඳ මේක සමත මණ්ඩලය. ඒ සමත මණ්ඩලයේ ඇතුලේ අධිකරණයෙන් ඉල්ලා සිටිනවා සමත මණ්ඩලයේ සහතිකය. පොලිසියෙන් යවනවා සමත මණ්ඩලයට ගැටලු, අධිකරණයෙන් යනවා සමත මණ්ඩලයට ගැටලු. ගැටලු ගියාට පස්සේ නිර්වුල් නොකිරීමේ සහතිකයක් නිකුත් කරන්න පුළුවන් සමත මණ්ඩලයට විතරයි. ඉතින් යම් අධිකරණ බලයක් තියෙනවනේ ඒකට, යම් අධිකරණමය බලයක් තියෙනවනේ. බේරුම් කරන්නේ කියන්නේත් ඒ වගේ එකක්. ඉතින් මේ පල්ලෙහා බොඩීස් වල තියෙන තත්ත්වය තවදුරටත් ඩිවලොප් කරගන්න පුළුවන් නම්, වර්ධනය කරගන්න පුළුවන් නම් ඒකට කවුද අකමැති? ඒකට අකමැති වෙන්න හේතුවක් නැහැ. ඉතින් ඒක නිසා ගමට අධිකරණ බලය ගේනවා කියන්නේ ඒකයි. එහෙම නැතුව ලාල්කාන්ත කියනවා නම් අන්න ගමට අධිකරණ බලය ගෙනල්ලා සිරිපාලට, තංගමනීට, හුසෙන්ට දෙන්න ඕන අධිකරණ බලය කියලා. එහෙම කියන්නේ නැහැ. ඒක කියනවා නම් වැරදි. තනි තනි පුද්ගලයාට බලය දෙන්න නෙවෙයි මේ කියන්නේ. යම්කිසි බොඩි එකක් හදලා, ස්ට්‍රක්චර් එකක් හදලා, ඒ ස්ට්‍රක්චර් එකට බලය දෙන්න කියන එකයි මේ කියන්නේ. එහෙම නැතුව දැන් ප්‍රතිවාදීන් අර්ථ නිරූපණය කරනවා මේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්ට. එහෙම නැත්නම් ජාතික ජනබල වේගයේ සමාජිකයන්ට තමයි මේ බලය දෙන්න කියලා කියන්නේ. මොන බාල ගණයේ දේශපාලන විග්‍රහයක්ද ඒ? මොන තරම් තුට්ටු දෙකට පල්ලෙහාට බහැලන්නේ? අනේ අපි කේන්ති ගන්නේ නැහැ. අපි දන්නවා මේ වගේ වෙලාවක ජාතික ජනබල වේගයේ ඉන්න තැන අද සතුර පිළම එක මිටට කලබල වෙලා ඉන්නවා. ඒ කලබල වීම මම අර කලින් කිව්වා වගේ අපේ වචනාර්ථ අල්ලගෙන විකෘති කරමින් මුමුණ මුණ ඉන්න. අපි එක දෙයයි සතුරාගෙන් අහන්නේ. අපි 80-89 සම්බන්ධයෙන් අපට විග්‍රහයක් තිබුණා. අපේ පක්ෂ නායකත්වයේ ඕන තරම් කියලා තිනවා 80-89ට අදාළ විග්‍රහයන්. නොකළ යුතු දේවල් අපේ පාර්ශ්වයෙන් පා වෙන්න ඇති. නමුත් ඒ මගින් අර්ථ ගන්න වෙන්නේ නැහැ. අපි කරපු ක්‍රියාවල් වල தত্ত্বය මම කියන්නේ මේකයි. අපි එක දෙයක් අහනවා සතුරු පාර්ශ්වයෙන්.
අසුවට අසුනමයට අදාළව ඒගොලන්ටත් විග්‍රහයක් තියෙනවා අපිටත් විග්‍රහයක් තියෙනවා. හැබැයි අපි 1994 පස්සේ නිහල් ගලපති සහෝදරයා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ මේ දක්වා මේ ප්‍රවෘත්ති සාකච්ඡාව තියෙන මේ වකවානුව මේ නිමේෂය දක්වා අපි අහනවා සතුරු පාර්ශ්වයෙන් අපට එල්ල කරන්න පුළුවන් එක දේශපාලන විවේචනයක් තියෙනවද කියලා. ජනතා විමුක්ති පෙරමුණටත් ජාතික ජනබලවේගයටත් එල්ල කරන්න පුළුවන් එකතු දේශපාලන විවේචනයක් තියෙනවා නම් කියන්නේ. අපි අපේ භාවිතාවෙන් ඔප්පු කරලා තිනවා අපි මේ අපි නියම දේශපාලන ව්‍යාපාරයක් බව. ඒක නිසා සතුරාගේ මේ තියෙන අවලාද අපි බැහැර කරනවා. ඒ විතරක් නෙවෙයි ජාතික ජනබලවේගයේ නීතිඥයෝ ලෙස අපි අපේ ක්‍රමයක් යටතේ කොහොමද නියම නීති පද්ධතියක් ගෙන එන්නේ කියන කාරණාව අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ අධ්‍යයනය කරමින් සිටින එක අපි ජනාධිපතිවරණයක් අභියස අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා බලන්න කියලා අපි සතුරු පාර්ශ්වයන්ට කියා සිටිනවා.